ලංකාව ඉන්දියාව වගේ රටවල් වල රංගනයට වගේම ගායනයටත් එකම පවුල් වලයි සහභාගී වෙනවා දකින්න ලැබෙනවා. හැබැයි කොරියාවේ නම් මේ දේ දකින්න ලැබෙන ගොඩක් කලාතුරකින්. ගොඩක් ප්‍රසිද්ධ නළුනිලියන් තමන්ගේ සැබෑ පවුල් ජීවිතයත් මාධ්‍යයට පෙන්වන්නේ නැහැ. හැබැයි ලංකාවේ විකාශය කරපු කොරියානු කතා මාලාවල මේ වගේ මුළු පවුලක්ම රඟපෑවා. ඒ ගැන විස්තරයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඔයාලා හැමෝටම මතක ඇතිනේ ජුවෙලින්ද පැලස් එහෙම නැත්නම් සුජාත දියණි කතාවේ හිටපු චෝයි පාලිකාව. ඇගේ සැබෑ නම ක්‍යොන් මීරි. 1965 ජනවාරි 27 වෙනිදා ඉපදුණු ඇගේ වයස දැන් අවුරුදු 57ක්. අය මුලින්ම ශාස්ත්‍රයට එන්නේ 1985 වසරේදී විකාශය කරපු 500 years of chosen රූපවාහිනී කතාමාලාවෙන්. මේ වෙනකොට අය රූපවාහිනී කතාමාලා 57කට පමණ රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම චිත්‍රපට 3කටත් සහභාගී වෙලා තියෙනවා. අය 1987 දී රංගන ශිල්පියෙක් වුණු ඉම් යං ගියු සමගින් විවාහ වුණා. මේ විවාහයෙන් අයට දියණියන් දෙදෙනෙක් ලැබුණා. ඒ අතරින් පළවෙනියා ලී යූ බී. නමුත් ඇගේ මුල් නම ඉම් යූ බී. මේ විදිහට ඇගේ නම වෙනස් වුණු හේතුවත් මම වීඩියෝ එකේ ඉදිරියට කියන්නම්. ලී යූ බින් 1990 නොවැම්බර් 22 වෙනිදා උපත ලැබුවා. ඇය දක්ෂ නිලියක් වගේම ලංකාවේ රූපවාහිනී විකාශය කරපු එක්කයි මායි එහෙම නැත්නම් පිනොකියෝ කියන රූපවාහිනී කතා මාලාවේ රංගනයෙන් දායක වුණා. ඇය මුලින්ම ශාස්ත්‍රයට එන්නේ 2011 වසරේදී විකාශය කරපු වැම්පයර් අයිඩියල් රූපවාහිනී කතා මාලාවෙන්. ඒ වගේම ඇය මේ වෙනකොට රූපවාහිනී කතා මාලා 10කටත් චිත්‍රපට 5කට පමණත් පෙනී ඉඳලා තියෙනවා. ක්‍යොන් මීරීගේ සහ ඉම් යං ගුගේ දෙවන දියණිය වෙන්නේ ලී දා ඉන්. ඇය 1992 නොවැම්බර් 5 වෙනිදා උපත ලැබුවා. අයත් තමන්ගේ මව සහ වැඩිමහල් සහෝදරිය වගේම මේ වෙනකොට දක්ෂ නිලියක් බවට පත් වෙලා තියෙනවා. හරංගද පොයට් වොරිය එහෙම නැත්නම් දෙරණාරිකා විකාශය කරපු හරංග කතාමාලාවේ ඇය රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම තවත් රූපවාහිනී කතාමාලා 9කට සහ චිත්‍රපට 2කටත් ඇය රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඇය මුලින්ම ශාස්ත්‍රයට එන්නේ 2014 වසරේදී. ක්‍යොන් මීරි 1993 වසරේදී ඇගේ පළමු සැමියාගෙන් වෙන් වෙනවා. ඊට පස්සේ ඇය 1998 වසරේදී ව්‍යාපාරිකයෙක් වන ලී හොන් හ්‍යොන් සමගින් විවාහ වුණා. ඔහු ක්‍යොන් මීරිගේ පළමු විවාහයේ දියණියන් දෙදෙනාව හදාවඩා ගැනීම වගේම ඔහුගේ වාසගම වන ලී කියන නමත් ඔවුන් දෙදෙනාට දුන්නා. මේ හිඳයි මං අර කලින් කිව්ව විදිහට ලී යූ බීගේ සහ ලී දා ඉන්ගේ නම වෙනස් වුණේ. චෝයි පාලිකාවට එහෙම නැත්නම් ක්‍යොන් මීරීට ඇගේ දෙවන විවාහයෙන් එක් පුතෙක් ඉන්නවා. අද වීඩියෝ එක හොඳ නම් අපේ channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාලා share කරන්න හැමෝටම බොහොම ස්තුතියි.